ಸಂಸ್ಥೆ. ನಿಮ್ಮೊಂದಿಗೆ ತಮ್ಮ ಜೀವ ಬೌದ್ಧಾಶ್ರಮವಾಗಿ ಪೂಜ್ಯ ಪಾಠ ಮುರಾಭಕ್ತಿ ಸುಬೋಧಿ ಸ್ವಾಮೀಂದ್ರಾನನ್ ಮಹಂತಿ ಅವಸ್ಥರಾಯ ಸ್ವಾಮಿ ಮಹಂತೆ ಸಮರ್ಥ ಚಕ್ರವಾಣಿ ಅತ್ರ ಗಚ್ಚಂತು ದೇವತಾ ಸದ್ಧರ್ಮಂ ಮುನಿರಾಜಸ್ಸೆ ಸುನಂತು ಸಂಘೆ ಮುಖೇಧಂ ಧರ್ಮಸ್ಥವೇನ ಕಾಲೋ ಅಯಂ ಭದಂತಾ ಧರ್ಮಸ್ಥವೇನ ಕಾಲೋ ಅಯಂ ಭದಂತಾ ಧರ್ಮಸ್ಥವೇನ ಕಾಲೋ ಅಯಂ ಭದಂತಾ ನಮೋ ತಸ್ಸೇ ಭಗವತು ಅರಹತು ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ಸೇ ನಮೋ ತಸ್ಸೇ ಭಗವತು ಅರಹತು ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ಸೇ ನಮೋ ತಸ್ಸೇ ಭಗವತು ಅರಹತು ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ಸೇ ಲೋಭೋ ನಿಧಾನಂ ಅಮ್ಮಾನಂ ಸಮುದಯಾಯೇ. ಗೌರವನೀಯ ಮಹಾಸಂಘರಾತ್ರಿ ನಮಸ್ಕಾರ. ಸದಹಸಿ ಸತ್ಪುರುಷ ಕಾರುಣಿಕ සිංහල වාසනාවන්ත සිංහතුනි, අද මේ උතුම් ධර්මානුශාසනාවෙහි සැදැහැති දායකත්වය ඇතිව කටයුතු කරනවා සිංහවත් සමන්තානි රත්නායක මහත්මිය හා සිංහවත් සාරු ජයසිංහ මහත්මයා ඇතුළු පවුලේ සැම අංක 275 වයි රියංගොඩ පාර ඌරාකොළ ලිපිණී උපදේශි. ඒ වගේම මේ උතුම් දේශනාවට අද සම සැදැහැති දායකත්වය කරන අංක 16 අල්වත්ත බෝනවල පදිංචි සිංහවත් ಶಿರೋಷಿಣಿ ಕರುಣಾರತ್ನ ಮಹಾತ್ಮೆಯ ತುಳು ಪೌಲಿಯ ಸಮ ಈ ವಾಕ್ಯಮ ನಿಯೋತಂ ಧರ್ಮಾನ ಶಾಸನಾವತ ತಮ ಸದಹತಿ ದಾಯಕತ್ವೇ ಕರನ ಪಾನದುರ ಮಹಾನಾಮ ಪಾರ ಅಂಕ 6 ನಿವತ್ತಿ ಪದಿಂಚಿ ಇನ್ವತ್ ನಾಲಿನಿ ಲೀನಾ ಪೆರೇರ ಮಹಾತ್ಮೆಯ ಅತುಲು ಪೆನ್ನತಿ ಪೆರೇಸ ಒಬ ಸವಮ ಮೇಲಾವೆಹಿ ಬಲಾಕ್ರೋತ್ವಾನ್ನಿ ತುಂಗಳ ಸನಹಾಲು ಲೋತುರು ತಥಾಗತ ಸಂಬುದು ಬುದು ಕಿಯಾನನ್ ಮಹಾನ್ಸೇಗಿ බුදුමුවින් දේශනා කළ වදාළ උතුම් වූ ශ්‍රේෂ්ඨ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. නිතරම ගුවන් විදුලිය ඔස්සේ අපේ සෑම සෙනසුරාදා දිනකම පින්යති ඔබ උදෙසා ධර්ම දක්ෂිනාමය ධර්මානුශාසනාව තුළින් උතුම් ධර්මානුශාසනාව සිද්ධ කරන්නේ. ඉතින් අද දවසේ සිංහතුල්ලාට අපි තාම වටින දහම් කාරණාවක් පිළිබඳවයි පහදා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. සිංහතුනි, මේ ලෝකයේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අඳුනපු ශ්‍රාවකයා තමන්ගේ ජීවිතේ හදාගන්න විදිහෙන් තරමටම තමන්ට අවස්ථාවක් ලැබුණොත් නරකට නොමගට යන හිතක් සමගට යොමු කරවන්නට ඒ කෙනා නොපමාව අප්‍රමාදීව ඒ සඳහා ඒ තමන්ගේ පිහිට වුවමනා කරන කෙනාට පිහිට සරල ජීවිතේ ලබා දෙන්නට කෙනෙන්නේ. මේ නෑත කාලය හපු සිද්ධියක් මත මතකයි. ඇමරිකාවේ පාසල් යන වී දරුවෙක් මැර කණ්ඩායම හා එකතු වෙහි සමාජිකත්වය ලබා ගන්න ඔබට මැර කණ්ඩායම කියනවා තමන්ගේ කණ්ඩායමේ සමාජිකයෙක්ද සුදුසුකමක් ලෙස පළවෙනියටම නුඹ කළ යුතුයි. නුඹේ වයස කෙනෙක් මරණයට පත් කළ යුතුයි. ඒ අනුව මේ පාසල් වියවුණු දරුවා අවුරුදු 14-15 වගේ වයසක වුණු තවත් පාසල් දරුවෙක් ඔහු මරණයට පත් කරනවා. ඔහුගේ අතින් මේ දරුවා මරණයට පත් වුණු බව දැනගත්තු තැන පොලිසියෙන් අවසානයේ උසාවිය දක්වා මේ නඩුව ඇසීම පිණිස ඔහු සුදුසුකම් හැටියට ඒ ආකාරයට
උසාවියේ දක්වා ඔහුට යන්නට සිද්ධ වෙනවා. අවසානයේ මේ නඩුව විමසල අවසන්යේදී ඔහු අරදකරු හැටියට පත්ව අවුරුදු 12කට 13කට වගේ කාලයකට ඔහුට බන්ධනාගාරගත වෙන්න සිද්ධ වෙනවා. ඒ නඩුව අවසානයේ අර මරණයට පත්වුණු දරුවගේ අම්මා කෑ ගහලා කියනවා මම නුඹව මරනවා කියලා. රැකවල් මැද මේ දරුවා බන්ධනාගාරයට අරගෙන යනවා. අපියන් ගෙවුණු තැන උසාවියෙන් විශේෂ අවස්ථාවක් ලබාගෙන අර මරණයට පත්වුණු දරුවගේ අම්මා පළතුරු කෝඩයක් කෑම ජාති අරගෙන මේ දරුවව බලන් බන්ධනාගාරයට යනවා. ඔහුත් එක කිසිවක් කතා නොකර බොහෝ වෙලාවක් ඔහු දිහා බලාගෙන ඉඳ මේ අම්මගේ පළතුරු ටික ආහාර ටික ඔහුට දීලා පිටත් වෙනවා. මේ අම්ම හැමදාම මේ විදිහට ඔහු බලන් යනවා. ඒ අවුරුදු 12 ගෙවෙනකම්ම මේ අම්ම නිතරම මේ දරුව බලන් යනවා. හිරෙන් නිදහස් වෙන දවස උදා වුණා. හිරෙන් නිදහස් වෙන දවසේ මේ අම්ම බන්ධනාගාරයේ දොරටුව ළඟට යනවා. ඔහු පිටත වෙනවා. ඔහුගෙන් විමසනවා දැන් ඔබ කොහෙද යන්නේ? මට යන්න තැනක් නැහැ. එහෙනම් ඔබ කැමතිද මගෙන් විමසට යන්න? ඔව් මං කැමතියි. මේ තරුණයා මේ දරුවා මේ අම්මත් එක්ක ඒ මවගේ නිවසක පිටත් වෙනවා. ඒ අම්මා ඔහුට නිදාගන්න ඔහුට ජීවත් වෙන්නට තමන්ගේ නියගිය පුතා ජීවත් වුණු ඇසුරු කරකෝ නිදාගත්ත නිදන කාමරයේ සකසලා දෙනවා. මේ තරුණයා සිංහතුනි ඒ කාමරයේ ඇසුරු කරගෙන ජීවත් වෙනවා. ඔහුට රස්සාවක් නෑ මේ අම්මා රස්සාවක් වෙලා දෙනවා. දිනක් මේ අම්මහනවා මේ තරුණයාගෙන් ඔබට මතකද නුඹ හිරගෙදරට මන්දනාගාරයක නියම වුණු දවසේ මගේ මුවින් පිට වුණු වද ඔව් මට මතකයි. ඔබ එදා කිව්වනේ මාව මරනවා කියලා. ඔව් මං නුඹව දැන් මරණයට පත් කරලා තියෙමි කියලා මේ අම්මා කියනවා. සින්නතුනි මේ බුදුබණ අහපු අම්ම කෙනෙක් නෙවෙයි. නමුත් ඒ අම්මා ජීවිතේ මහා සුවිශේෂ තැනක ඉඳගෙන මේ නොමගට ගියපු තමන්ගේම දරුව මරණයට පත් කරපු දරුවව වෙනස් වෙන්න වෙනස් කරන්න උදව් කරනවා. ඒ දරුවා ගාව උන්වර මැර චරිතේ මිනි මරුවා කියන චරිතේ නැතලා හැබැයි මිනිස්සේ එයා තුලින් ආයේ මතු කරන්නයි මේ අම්ම කැපෙන්නේ. එහෙනම් ජීවිතේ කෙලෙස් නැතන මැදින් අපි ළඟ ජීවත් වෙනවා නම් නොමනා මිනිහ ඒ නොමනා මිනිස්සයා අපි ආධ්‍යාත්මිකව නැතලා ආධ්‍යාත්මික මනුස්සයා මතු කර ගන්නට මේ ජීවිතේ දක්ෂ වෙනවා නම් ඒක හරි සුවිශේෂයි කියලා තුනේ. ඒ විතරක් නෙවෙයි ඔබ ජීවිතයේ ඇතුළු කරන්න ළඟ තියෙන කෙලෙස් වලින් යට වුණු කෙලෙස් වලින් පිරුණු ස්වභාවය මත මතු වෙච්ච ඒ නරුව ස්වභාවය ඔහුගෙන් දුරු කරවන්න ඈත් කරවන්න නැසන්න ඔහුට උදව් කරලා ඔහු ළඟ ඈළන්නේ ජීවත් වෙන්න ඕනි මනුස්සයාව මතු කර දෙන්නට ඔබ උදව් කරන කෙනෙක් නම් ජීවිතේ ඔබට අනන්ත වාරයක් ලැබෙන්න පුළුවන් මේ. අපි මේ බුදුබණ දේශනාවක් කරන වාරයක් පාසා එහෙම ජීවිතයේ සමග ඉන්නැත්තු තව තවත් සමග තුන ඉන්න හිස් පහල කරගන්න විදිහ අපිත් එක්ක කතා කරනවා. සින්වන්ත ස්වාමීන් වහන්සේලා මුණ ගැහුණාම කියනවා අපි නොවරදවාම මේ දේශනාව අහනවා. වහන්සේලා මේ කරන දේශනාවන් අහලා අපි ජීවිතයේ අප්‍රමාණ කින් හිතේදී ඇති කරගන්නවා. ආමුදුරුවෝ පවා අපිට ලංකාව පුරාම වැඩම කරද්දී දේශනාවලදී මුණ ගැහුණාම කියන කාරණාව. ගිහි ජනතාව නිතර කියන කාරණාව. එහෙනම් පින්වතුනි බුදුබණක් ළඟ මේ ලෝකේ ඕනෑම හිතක් නිවෙනවා, ඕනෑම හිතක් සැනසෙනවා. එහෙනම් මේ නිවෙන සැනසෙන මේ ධර්මයේ ළඟ හැම හිතක්ම අපි ඒ සැනසීම වෙතට නිවීම වෙතට ලං කරන්නට උදව් කරන කෙනෙක් හැටියට කටයුතු කරන එක අපමණ පිණක්. ඒ නිසා ඔබ ජීවිතේ නොමග නොයා ඔය හිත සමග තියාගෙන නොමග ගිය උන ජීවිත සමගට ගන්න උපකාරීව ජීවත් වෙන. ඒ හිත පිණිස සරණ පිණිස කාටත් ඔබ ජීවත් වෙන කෙනෙක් වෙන්න ඒ සඳහා මේ දේශනාවන් ජීවිතයට උපකාර කරගන්න. සිංහතුන්ලා තමයි අද පහදන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතාම වටින ධර්ම කාරණාව. අකුසල චෛතසිකය අඳුනා ගැනීම පිණිස මම අද මේ දේශනාව ආදා දෙන්නට අදහස් කළා. ලෝභෝ නිදානං සම්මානං සමුදයාය. මේ ලෝකයේ මේ සංසාරයේ පැවැත්ම පිණිස අපේ හිතේ හටගන්නවහා දරුණුම අකුසලයක් පේනවා. ඒ තමයි ඔබ හොඳට දන්න ලෝභය කියන අකුසලය. මෙන්න මේ ලෝභය කියන අකුසලයේ පිළිමදව තමයි අපි අද සාකච්ඡා කරන්නේ.
පහුගිය දිනක ධර්ම සාකච්ඡාවක් ඇසුරින් මතහන්න ලැබුණු කාරණාව සිහිපත් කොටම සිදුවීමත් සිහිපත් කොටම අපි මේ දේශනාව සිද්ධ කරමු. සිංහතුනි ඉතාම ධනවත් පුද්ගලී අතීතයත් එක සැසඳුවොත් නම් සිටුවරයෙක් වගේ වර්තමානයත් එක සැසඳුවොත් වලව්වක් වගේ මහ විශාල නම්බුකාර තැනකටකින් පැනතගෙන එන නිවසක ගෘහපතියා නිවසේ හිමියා තාම ධනවත් ලෙස වූ ජීවත් වෙන කෙනෙක්. විශාල භූමි භාගයක් තියෙන මහ විශාල ගේට්ටුවක් දාලා තියෙන එතන බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙනු කියලා. ඉතින් සමහරක් වෙලාවට නැතිකමට ඇතිකම ගැන ඔහුගේ ඕනගේ පලක ඉල්ලාගෙන එන්න හිතාගෙන එන කෙනෙක් වුණත් අර බෝඩ් එක දුතු තැන එතන අපහැරලා එතන අමතක කරලා ඒ ස්ථානයේ නික්ම යන්න තමයි උත්සාහ කරන්නේ. ආවාට වඩා ඉක්මනට ඒ ගේට්ටුවේ ඉන්නලා තියෙන බෝඩ් එක දැක්කහම ඈතට යාවේ. ඒ අනුව විශාල ධනයක් තිබුණු මේ උදවිය ඒ පවුලේ උදවිය අවදාවත් තියෙන්නේ ධනක් ඉනක් කරන්නේ නැහැ. අදුම කරන්නේ ගහක වැටෙන පොල් ගෙඩියක් තමන්ගේ නිවසේ වත්ති පිටියේ වැඩ කරන සේවකයෙක්වත් අරගෙන යන වාටවත් ඒ උදවිය කැමති නැහැ. අවදාවත් පන්සලකට නොගිය බැනක් ඉනක් නොකළ මේ පිරිස යසයිසුරුමත් නම්බුකාර ජීවිතයක් ගත කළ මේ පිරිස ඔය අතර මේ නිවසේ ගෘහ ප්‍රධානියා මියදෙනවා. මියදෙලා අතියක් ගෙවුණු තැන මහා ඉහළින් මේ අවංගල්‍යෝත්සවය කරලා අත් දවසේ පින්කම් දානමාන කරලා නිමවුණු දවසේ ගෙදර පුතාට වැහිනවා ආරූඪ වෙනවා මේ ගියපු තාත්තා. ඒ හඳින් මේ තාත්තා කතා කරනවා. ගෙදර අයට නොයෙක් දේවල් කියනවා. ඒ මේ පවුණු දැනගන්නවා මේ නියගියපු කෙනාව තමයි මේ ඇවිදින් කියන්නේ. ඒ වගේම ඒ නියගියපු කෙනාගේ සහෝදරයන්ට නොයෙක් දේ කියනවා. උඹලා බලන්නේ නෑ නේද මගේ ගෙදර අර ඉන්න අලි දෙන්න ඇස්සු දෙන්න ගැන. එතකොට ඒ උදවිය කියලා අපි එයාගෙන බලනවා නෙපේනවා. එතකොට කියනවා එහෙම සොයනවා නම් බලනවා නම් කොහොමද අර එයාගේ පක්ක ධාතේක පහසුවාලයක් ඇදලා තියෙන්නේ. ඒ අනුව මේ උදවිය ගිහිල්ලා බලනවා බැලුවාම ඇත්තටින්ම තුනේ ඒ පක්ක ධාතේක සුවාලයක් ඇදලා. ඒ වෙලාවේ ඒක ප්‍රතිකාර කරන්න ලැස්ති වෙද්දී ඒ වෙලාවේ කියනවා අර මේ ගිය පුත්කලයා ඒ සුවාලෙට ප්‍රතිකාර කරනවා නෙවෙයි මොකද ඒ සුවාලය ඇසුරු කරගෙන මම දැන් ජීවත් වෙන්නේ සුවාලය ඇසුරු කරගෙන සුවාලේ ලෙව සමින් තමයි මම ආහාරය කරන් ජීවත් වෙන්නේ. එහෙනම් ප්‍රේතාපිය අපි ලබලා තියෙන්නේ. හිතන්නේ හෙලන් පින්වතුනි ඇතු පිටින් ගමන් කළ පුද්ගලය ඇතුගේ සුවාලේ ඇසුරු කරගෙන ඉන්න ප්‍රේතේකුගේ තැනට පත් වෙන්නේ මොකක් නිසාද? ලෝකකමින් මතුරුකමින් පිරුණු පිළකට හිත නොයපු හිතක් ඇතිව ජීවත් වන එකේ ප්‍රතිපලය. එහෙනම් මිනිස්සු යාන වාහන බොහොම තියාගෙන මෙතුරු මාලිගා තනාගෙන ලෝකෙ ජීවත් වෙයි. මාන්නකාරකමේ උදගුකමේ ලෝකෙ අනේකා තලාපෙලා පාගා ජීවත් වෙන්නේ ඉන්න පුංචි කාලේ. හැබැයි හිත මේ උදවියට ඒ කළ අවසන් නිසා ඒ පිළිහුණු ජීවිත නිසා ඒකන සංසාරේ මේ අනන්ත වූ සංසාරේ කාලයකටවත් එන්න බැරි අල්පගානක් දුක් විඳින්න ප්‍රේතාදී අපායන් කරා යන්න පුළුවන්. මෙන්න මේ දුගතිය කරා අපිව අරගෙන යන භයානකම අකුසල් අතර ප්‍රමුඛව තියෙන අකුසලයක් තමයි අද අපි සාකච්ඡා කරන්නේ. ඒ තමයි ලෝභය කියන අකුසලිය පිළිබඳව. මේ ලෝභ කියන අකුසලියේ ස්වરૂපය පිළිබඳව අද දවසේ අපි ටිකක් දීර්ඝව විස්තර කරගම සිංහතුන් දන්න සහ නොදන්න කාරණා බොහෝමයක් මේ දේශනාව ඇතුලින් අද දවසේ දැනගෙන ගැනීම ඇති කරගන්නට උපකාර වේ. සිංහතුනි නොලැබූ සැප සම්පත් ලැබීම ලැබූ සම්පත් පවත්වා ගැනීම ලෝභය හැටියට ධර්මයේ තුල විස්තර වෙනවා. ඒ වගේම සමා සිංහතුනි මේ කියන ලෝභය විවිධ ආකාරයෙන් පුද්ගලයාට සමහරක් විට එයාට යාතුල මේ මතුවලා තියෙන ලෝභයද කියන කාරණාව පවා අඳුනාගත නොහැකි ස්වභාවයෙන්ම කෙනෙකුගේ හිතේ ලෝභය කියන අකුසලයේ ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මයේ පෙන්වන්නේ ලෝභය කියන අකුසලයේ තරම් සියුම්. සිංහතුනි ලෝභය ගැන විස්තර කරගෙන යද්දී අපිට හමු වෙනවා පරාර්ථ කාමතා වේශයෙන් වංචක ලෝභයක් හිතක් තුළ හටගන්නවා. පරාර්ථ කාමතා යනුවෙන් හඳුන්වන්නේ සිංහතුනි කුසල ඡන්දය. අනුන්ගේ යහපත පිණිස ප්‍රයා කරන පරාර්ථකාමී සත්පුරුෂයන් නිරන්තරයෙන්ම මේ පරාර්ථකාමතාවෙන් යුතුව තමයි ලෝකයේ තුල හැසිරෙන්නේ කටයුතු කරන්නේ.
එහෙම කටයුතු කරන කෙනාට නිරායාසී කීර්ති ප්‍රශංසා ගරු බොහොම ලාභ සත්කාර පනස්කුරු ආදී ලැබෙන්න පුළුවන්. නමුත් මේ පරාර්ථතාව සා ලෝභයෙන් යුක්ත කෙනා ඒ කෙනාගේ හිතේ ඇති වෙන්න පුළුවන් සමනු පරාර්ථකාමීව කටයුතු කරනවා. ඒ පරාර්ථකාමීත්වයෙන් කටයුතු කිරීමට එයාට අදහසක් දෙන්නේ කුමක් නිසාද? ඒ දෙස ජීවත් වීම මත කෙනෙකුට ලැබෙන කීර්ති ප්‍රශංසාදී සමාත ලැබීම අරමුණු කරගෙන ඒ කෙනාගේ හිතේ මේ පරාර්ථකාමතා ස්වභාවය ඇති වෙන්නට පුළුවන්. එහෙනම් පින්නසුනි ඒ කෙනා අනුන්ට පිහිට වෙන්නේ, අනුන්ට සරණක් වෙන්නේ, අනුන්ට උපකාරයක් කරන්නේ මේ පරාර්ථකාමතාව කියන එක තමන්ගේ ජීවිතේ ගුණයක් කර ගැනීම කියන කාරණාව ගැන හිතා නෙවෙයි, මේ පරාර්ථකාමතා ස්වરૂපය තුළ ඉදිරියට තුළ තමන්ට ජීවිතේ හේතුක සංසාධිය ලැබීම තමන්ගේ පරමාර්ථය කරගෙන තමන් මේ එනා ඒ මොහොතේ හැසිරෙන්නේ. එහෙනම් පින්වතුනි මේ ඉතිවිල්ල තුළ ඒකන මුලා වෙන්නට පුළුවන්. එහෙනම් මේ කාරණාව ගැන කලකද්දී යම් කෙනෙක් පින්වතුනි ඒ ආකාරයට මුලා වුණු පරාර්ථකාමතාවයෙන් යුක්තව කටයුතු කරගෙන යන අතරවාරේ යම් ආකාරයට ඒකන හැබෑ පරාර්ථකාමතා ස්වභාවයට එයාගින් අරගෙන යන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් පින්වතුනි බොහෝ වෙලාවට මේ පරාර්ථකාමතාවයේ තේ හට ගන්න වංචක ලෝභය තුළ යම් කෙනෙක් බොහෝ මුලා වෙන්න පුළුවන්. එයට ක්‍රියාකාරී වීමට ඒක නා තමන්ගේ හිතේ ඉඩ දෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි මෙන්න මේ කාරණාව අපි ජීවිතේ වටහා ගන්න එක බොහොම වටිනවා. තමන්ගේ ප්‍රතිරූපය පනා ගැනීම තමන් ජීවිතයේ කීර්ති ප්‍රශංසා ප්‍රතිදිය අරමුණු කරගෙන තමන් ලෝකයට උපකාරීව කටයුතු කරන කෙනෙක්ද, නැත්නම් තමන් හැම වෙලාවකම තමන්ගේ කීර්තිය ප්‍රශංසාවට වඩා ඒ කීර්තිය ප්‍රශංසාව නොලැබෙන තැනක උනත් අනෙකෙකුට උපකාරීව ඉන්න කෙනෙක්ද කියන එක විමසා උපකාරී වෙන එක තමයි ජීවිතේ වැදගත් වෙන්නේ. එතකොට අපිට අඳුනගන්න පුළුවන් මේ පරාර්ථකාමතා වේසින් හටගන්න පංචක ලෝභය ඔබ තුළ තිබෙනවාද කියලා. ඒ තමයි ඔබ ප්‍රතිද්ධියම අලකා කීර්තියම ප්‍රශංසාවම එක්කල දේක පෙරලා තමන්ට ප්‍රතිඋපකාරයක් ලැබේවිය කියන අදහස තුළ පිහිටානම් ඔබ කටයුතු කරන්නේ එතන පින්තුනේ වංචක ලෝභයයි තියෙනවා. නමුත් පින්තුනි ඔබට ප්‍රතිද්ධියක් නොලැබෙන තැන වුණත් ජීවිතයේ ඔබේ උපකාරයේ අවශ්‍යම කෙනාට ඔබ ජීවිතයේ අතිශයින්ම දුෂ්කර මොහොතක වුණත් වෙනසක් නැති ඔබ යම් කෙනෙකුට උපකාරීව ඉන්නවා නම් එතන ඔබ තුළ හැබෑ පරාර්ථකාමී සින්නතු ස්වභාවයේ ඇති වෙලා තිබෙනවා. එතන අර කුසල ඡන්දය තමයි අතාරගෙන තිබෙන්නේ. එහෙනම් පැහැදිලි ලෝභය අපි තුළ හටගන්න පුළුවන් පරාර්ථකාමතාවයේ. ඒ වගේමයි සින්නතුනේ ධර්මයේ තුළ සඳහන් වෙනවා මේ ලෝභය කියන අකුසලයේ ඇති වෙන්න පුළුවන් අපේ හිතේ ධාතුකාමතා වේසෙන් වංචක ලෝභයක් වෙයි. පින්වතුනේ ධාතුකාමතා කියලා කියන්නේ දෙන්න හිතේ ඇති වෙන කැමැත්ත. ඒක කුසල ඡන්දයක්. දීමනාව කියන කිපිරිල්ලද කුසල ඡන්දයක්. එහෙනම් ලෝභය කියන එක ඊට පෙරලා විරුද්ධව පවතින කාරණාවක්. ඉහි ස්වල්පයක් දීමෙන් අනුන් සතුට කරගැනීම ඔවුන්ගේ බොහෝ දේ ලැබිය හැකි බව හා බොහෝ වැඩ කරවා ගත හැකි බවද, සමාජ අනුන් අනුකූල කරවා ගත හැකි බව දකුණා තැනැත්තා මෙන්න මේ කියන ලෝභයෙන් ඉඳ ධාතු කාමතා සංඛ්‍යාත කුසල ඡන්දයාගේ වේසින් හටගන්න ලෝභය තුළ යටලෙන්න පුළුවන්. එහෙනම් පින්වතුනි ඒ කෙනාගේ හිතට දෙන්න අදහසක් පහළ වෙනවා. හැබැයි මේ දීමනාවට එයා අදහස පහළ කරගන්නේ කොයි විදිහටද? අනිත්‍යයට කුංචි ප්‍රමාණයක් ස්වල්ප ප්‍රමාණයක් දීලා එයා බොහෝ ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා. අපි පරණ විදිහට තමන් තේ ටිකක් දීලා තමන් හිතනවා මට හන්න වේලක් හරි හම්බ වේවි කියලා ඒ කෙනා හිතන ස්වභාවයක්. එහෙනම් ජීවිතයේ මේ ඉන්න මිනිස්සු ඉන්නවා.
මේසක ආරාධනාවක් කළා කියලා කියන්නේ මේසක ආරාධනා නොකරන්න පුළුවන්. හැබැයි යා හිතේ තියෙන පුළුවන් නම් මේසක ආරාධනා කළ මට මෙයා කියන මේසකට හරි ආරාධනා කරාවි. කියලා අදහසක් තියෙන්න පුළුවන්. එහෙනම් එයා සුළු නියුරයක් දීලා එහෙනම් මෙයාට බොහෝ දේ තියෙනවා. ඒ නිසා මට මම සුළු දෙයක් දීලා පුරුදු කරගත්තොත් මේකෙනම ඒකට වඩා වැඩි දෙයක් අනිවාර්යෙන් යাবি. එයාට මදි පොන්චි කමක් වගේ මේක ගැන සැලකලා හරි එයාමට වැඩි දෙයක් දෙවි. කියලා හිතන අනිකාව දීමනාවට පුරුදු කරගන්නේ කොහොමයි? හැබැයි මේ දීමනාවට අනිකාව පුරුදු කරවන්න තමයි එයාව පොළඹවන්න කිව්වන්නේ කොහොමද? පොන්චි දෙයක් සමන් දීලා ඒක නාගින් වැඩි දෙයක් බලාපොරොත්තු වෙනවා. මේ මත්මී අය ලෝක සමාජයේ තියෙනතුනි අපිට දකින්න හම්බෙන සහ අපිට මුණගැහෙන අවස්ථාවන් තියෙනවා. लोभ सहगत क्रिया मूल हटगन अकुशल स्वरूप क्रियात्मक दीम यहाँ අනුන්ගෙන් ගනුරෙකින් වුණත් ලෝභ සහගත වූ අපසං දීමනාවක් තුළ ඉඳ කටයුතු කරන්න පුළුවන්. එයා දීමනාව අගේ කරන්න පුළුවන්. මේ නම් දෙන එක හොඳයි ආනිසංසයි කියලා ඒකන නිතර කියන්න පුළුවන් කොමක් නිසාද එහෙම වුණු කල අනුන් දෙන්න පුරුදු වෙවි මේ දෙනදී සමන්ට ගන්න අවස්ථාව ලැබීම අරමුණු කරගෙන එහෙම මොවින් අදහස් වදන් පිට කරන්නත් පුළුවන්. එහෙනම් පින්වතුනි දීමනාව කුසලයක් බවට පත් වෙන අලෝභය මෛත්‍රිය ප්‍රඥාව යන ධර්මයන්ගෙන් යුක්ත යම් කෙනෙක් දුන්නොත් විතරයි. නැත්නම් ලෝභය දේශය මොහේ යන අකුසල වලට යට වෙලා යම් කෙනෙක් ක්‍රියාත්මක වුණොත් ඒ කෙනා තුළ හටගන්නේ අකුසල ස්වභාවයක්. එහෙනම් පැහැදිලිව පින්වතුනි ධාතු කාමතාවයෙන් පංචක ලෝභය කෙනෙක් තුළ හටගන්න පුළුවන්. දීමනාව ගැන යා අගයයි කතා කරන්නේ එයක් ටිකක් මේ හේතුව තමයි පෙරලා දීමනාව ගැන ප්‍රචාරපා කළ කතා කළ තැන ඒ තහන් ඉන්නේ තමන්ට දෙන්න පුරුදු වෙවි කියන අදහස නිසා ටිකක් දුන්නු කල අනෙක් උදවිය ඊට වඩා වැඩි දෙයක් දෙන්න වෙන බව සහ දේවි කියන අදහසින් යම් කෙනෙක් හිත පුරවගෙන හිත තියාගෙන දීමනාවක් තුන හිටියා ලෝභේ නැති හික ස්වරූපයේ පැත්ත හිටියා එයා ඒ වංචක ස්වභාවයක් තුළ පිහිටා තමා ඒ මොහොතේ හැසිරෙන්නේ කටයුතු කරන්නේ එහෙනම් ඒක ධර්මයේ වංචක ලෝභයක් ලෙස තමා සඳහන් වෙන්නේ ඒ වගේම තමා පින්වතුනි ලෝභයේ ස්වરૂපයක් ගැන තවත් අපි සිහිපත් කරගත්තොත් කුතඥතාවයෙන් වංචක ලෝභය හිතක් තුළ හටගන්න පුළුවන් අනේකක විසින් සමාත කළ උපකාරය අමතක නොකරන්නා වූ ස්වභාවය ඒ වගේම උසස් කොට සැලකනා වූ ඒ තමන්ට කළ උපකාරය උසස් කොට සැලකන ඒ වගේම තමා විසින් ඔබට නැවත උපකාර කරන ස්වභාවය තමයි කෘතඥතාවයේ ස්වභාවය සඳහන් වෙන්නේ මේ කාරණාව ලෝතුර බුදුරජාණන් වහන්සේලා පවා අගේපු උතුම් ගුණයක් අතන්‍ය කතරේදී පොගලෝ දොල්ලගෝ ලෝකසි කෘතඥ වේදීත්තේ දන්න කෘතඥ වේදීත්තේ සැකක කරන සැලගුණ සැලකන මේ ශ්ලෝකේ දුලයි කියන එක අංගුත්තර නිකායේ දුක නිපාතේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් බුදුවරු ඒ කාරණාවේ ගුණය බොහෝම අගය කරන කුලියක්. උපසත්‍යතාවයේ ඇති වුණත් උපකාර කළ අය විශේෂයෙන්ම ඒ උදවියට පැහැදීමක් ඇති කරගන්නවා. එහෙනම් පින්වතුනි නැවත නැවතත් උපකාර කරන්න සිතක් පහළ ගන්නවා. මෙන්න මේ කාරණාව ගැන සැලකෙන දරුවෝ ඒ වගේම ශිෂ්‍යයෝ වගේ අය මාපිය ගුරුවර ආදීන්ට ලාභ ප්‍රයෝජන ලැබීමේ ආසාවෙන් ලෝභය ආශාව වූ ලෝභයෙන් කෘතඥතා වීතෙන් ඒ ලෝභයේ හිති ඇති කරගන්න පුළුවන්. එහෙනම් පැහැදිලි දැන් කෘතඥතාවයේ තියෙන උදවිය ගැන සමාජ කවුරුත් ගෞරවයෙන් ප්‍රසාදයෙන් කතා කරනවා. ඒ කෘතඥතාවයේ තියෙන කෙනාට කවුරුත් අලකන්න පටන් ගන්නවා. මේ යන සැලගුණ දන්න කෙනෙක් මේ වගේ අයට තමයි අපි කරන්න ඕනේ. මේ වගේ අයට සැලකුවත් ඒවා අවදාවත් අපිට දුක් වෙන්න කාරණා නෙවෙයි. මම මෙහෙම කෙනෙකුට කළ යුතුම කෙනාට මඟ නොහැර මම යාට සැලකුවන් කියලා මටත් දවසක හසුතු වෙන්න පුළුවන් වේවි කියලා කවුරු සමාජ ලෝකේ
කෘතඥතාවයෙන් යුක්ත කෙනාට පළකන ස්වභාවයක් වුණා. ඒ නිසා පින්වතුනි මෙන්න මේ කාරණාව ගැන හිතන සියල්ලෝනේ නමුත් දරුවෝ වෙන්න පුළුවන් ශිෂ්‍ය වෙන්න පුළුවන් මව්පියන්ට තමන් කෘතඥතාවයෙන් කෘතගුණ වේදීකින් ඉන්න බව ප්‍රකට කරන ඔවුන් ප්‍රතිචාර දක්වන මොකක් නිසාද එවිට මව්පියන්ගේ විශ්වාසය තමන්ට වැඩිපුර ලැබේවි ඒ වගේම මව්පියන් වෙන් කරන යමක් අප වෙනුවෙන් තිබේද ඒ තියෙන දේ වඩා ඉක්මනට සහ වඩා වැඩිපුර අපිට ජීවිතේ ලබන්න පුළුවන්කම තියෙයි කියන අදහසෙන් මව්පියන් මුලා කරවමින් මව්පියන් රවටමින් ගුරුවරුන් මුලා කරමින් ගුරුවරුන් රවටමින් අන්‍යම් පිරිස් ජීවිතයේ තුළ ඕනකින් ලාභ සත්කාර බලාපොරොත්තු කටයුතු කරන්න පුළුවන් මේ කාරණාව ගැන හිතද්දී පින්වතුනි සමහරක් කෙනෙක් නොදැන මව්පියන් ගුරුවරු කෙරෙහි කෘතඥතාවය තියාගෙන හැසිරෙන්න පුළුවන් හැබැයි එයා ඒ කෘතඥතාවය තුළ බලාපොරොත්තු වෙනවා නම් යම් සියුම් හෝ ලාභයක් එයා ළඟ තියෙන මේ අකුසලයක් කියන්නේ ඒකන සියොම තේරුම් නොගන්න අවස්ථා වුණත් ඇති වෙන්න පුළුවන්. හැබැයි යම් කෙනෙක් සමාජයේ ලෝකේ ඉන්නා ඒකන මේ කටයුත්ත දැනගෙනමයි. එයා අපිටකමින්ම අනිකා රැවටීමේ අදහසින්ම යුතුයම යම් කෙනෙක් ජීවන මඟක් කරගෙනම මේ කෘතඥතා ස්වරූපයෙන් හටගන්න වංචක ලෝභය තුළ ඉඳ හටියුත් කරන්න පුළුවන්. ඒ අතරේ පින්වතුනි ධර්මයේ තව විස්තර කරන වංචක ලෝභයක් තිබෙනවා. ඒ තමයි අපචිති කාමතාවයෙන් වංචක ලෝභය හිතට හටගන්නට පුළුවන්. ගුරු බුහුමන් කලියුත්තන් හට ගරු බුහුමන් කෙරෙනු කැමැති බවකව අපචිති කාමතා හැටියට ධර්මයේ සඳහන් වෙන්නේ පින්වතුනි සුඛලක්ෂණය. ගරු කලියුතු ගුරු බුහුමන් දැකිය යුතුද කියන මේ විදිහට ගුරු බුහුමන් ගෞරවයන් දක්වාලීම එක ධර්මීය බුදුරජාණන් වහන්සේ අගය කළ දෙයක්. ගාරගෝච ගෞරවය අනේකාට දැක්වීම බුදුරජාණන් වහන්සේ බොහොම පසසපු අගය කළ කාරණාව. ඒක සුතලක්ෂණයක්. මාපිය ගුරුවරාදී ගරු බොහොමන් කිරීම සුදුසු පුද්ගලයන්ට ගරු බොහොමන් කිරීමෙන් ඔවුන් සතුටු කර ඔවුන්ගෙන් ලාභ ප්‍රයෝජන වඩවඩා ලැබිය හැකි බව දැක්කම පුත්‍ර ශිෂ්‍ය ආදීන් කෙරෙහි මාපිය ආදීන්ගෙන් ලාභ ප්‍රයෝජන ලැබීමේ කැමැත්ත වූ ලෝභය සමාපින්නතුනි මෙතෙන්දී අපචිති කාමතාවයෙන් යම් කෙනෙක් තුළ හටගන්න ලෝභයේ හැටියට ධර්මයෙන් සඳහන් වෙන්නේ. ඒතර රැවටෙන පුත්‍ර ශිෂ්‍ය ආදීහු ඒ තමන්ගේ ගුණයක් වශයෙන් කිනගෙන ලෝභ සහගත සිටීම මාපිය ආදීන්ට ගරු බොහොමන් කොට ඒ පිනේ සමහරක් වෙලාවට ස්වර්ග මොක්ෂ සම්පත්තිය උන බලාපොරොත්තු වෙනවා. නමුත් ඒක පිනක් නෙවෙයි, ඒක පිනක් නොවන බව ඔවුන්ට වටහා ගැනීමත් අතිශයින් දුෂ්කරයි. එහෙනම් ජීවිතය තුළ යම් කෙනෙක් මව්පියන්ට ගුරුවරුන්ට ගරු බොහොමන් කරන්න පුළුවන්, මේ ගරු බොහොමන තුළ තමන්ට ලැබෙන ලාභය, තමන්ට ලැබෙන සැලකිල්ල, තමන්ට ලැබෙන ප්‍රශංසාව, තමන්ට ලැබෙන කීර්තිය ගැන එයා සැලසෙන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එයා දන්නේ නැහැ එයා මෙන්න මේ අවසන ලැබෙන ඒ කීර්ති ප්‍රශංසාලාව සත්කාරයේ තුල එයා සතුටු වෙන තරමටම තමයි එයා අර තමන්ගේ මව්පියන්ට ගරු බුහුමන් දක්වන්නේ. එන කී බලාගෙනම තමයි එයා ඒක කරන්නේ. ඉතින් නමුත් එයා හිතනවා මේ මං පිටිටවගෙන ඉන්න මං මේ ඉන්න තැන බොහොම නිවැරදි, මේ ස්වභාවය නිසා මට සුගතිය උනත් යන්න පුළුවන්. නමුත් එයා දන්නේ නැහැ එයා ඒ මොහොතේ හිතට මුලා වෙලා ඉන්න බව. එන එක කිනක් බවටවත් පත් නොවෙන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ නිසා මේ කාරණා හරිනතුන් ජීවිතේ හිතන්න තියෙනතුනි ඔය ඇත්තෝද මේ වංචකෝ ලෝභයට හතුවද තවමත් ඉන්නේ කියන එක. ඒ වගේම ලෝභයේ තවස්ස රූපයක් ධර්මයේ විස්තර කරනවා අනුකූලතා වේසින් වංචක ලෝභය හිතේ හටගන්න පුළුවන්. මාපිය ගුරුවරාදීන්ට කීකරු වන බව තමා මේ අනුකූලතාවයේ හැටියට සඳහන් වෙන්නේ. සීකරෝ දරුවට සීකරෝ ශිෂ්‍යයාට මාපිය ගුරුවර ආදීන්ගෙන් විශේෂ අනුකම්පාවක් ලැබෙනවා. ඒ බව දන්න ඇතැම් දරුවෝ තමන්ගේ මව්පියන්ට ගුරුවරුන්ට උපකාර ලැබීමේ අරමුණු හිතේ තියාගෙනම ඔවුන් ළඟ අනුකූලතා ස්වභාවයෙන් යුක්තව කටයුතු කරනවා. ඒක පින්වතුනි බොහොම වංච
වංචාවෙන් යුක්ත වංචක ලෝභයක් ඇදීර තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. එහෙනම් ඊයයි එකඟ බව පෙන්නනවා. මේ එකඟව අනුකෝලව මේ කර්ම නිදීම සමන්නේ වාසිය කරගැනීමේ අදහසින් යම් කෙනෙක් මෙහෙම හැසිරෙනවා නම් ඒකේ තරම් යෝග්‍ය නැහැ. ඒක අපි දකින්න සමාජ සමහරක් වෙලාවට මෞපියන් දුපතන පොතක් අතට ගන්න. මෞපියන් දුපතන පොත ඉදලා අතට ගන්න. සමහරක් වෙලාවට මේ නිවසට වෙලා හුන්නු බව. සිතේ පාරට වෙලා ඉඳලා මෞපියන් එන වෙලාවෙම මේ නිවසට වෙලා ඉන්න. හරියට මෞපියෝ කියපු කාරණාවේ වස්තිතියේ ලක්ෂණයට පිළිසිතුව තියාගෙන ඉන්න. අපි නැති කාලෙකත් මේව ඔයගොල්ලෝ රකී කියලා අපි හිතනවා. ඒ කියපු කාරණාවන් වලට මම එකඟයි කියලා. අර මෞපියන්ට පෙනෙන පොතක ඉන්න පොතක පොත් ඉදලා අරගෙන Taman ඒව රකින්න පිළිසිදු කරනවා ඒ ඉන්න පාරක වෙලා Taman තව බොහෝ පිරිසක් එක්ක නොයෙක් දේවල් කතා කරමින් උන්න Tamanගේ තාත්තගේ අම්මගේ වාහනේ එළ බව හඳ එහුණු පැන නිවසට දුවගෙන ගොස් සමහර අකලාවට ගේට්ටුවක් වහල් ඒ ගේට්ටුව ළඟට වෙත් කතා කරද්දී තව ෆෝන් කරද්දී වාහනේ සමහරක් වෙලාවට විනාඩි 3-4ක් පහු වෙලා ගෙදර ඉඳන් එනවා මම මේ පාඩම් කර කර හිටි ඇහුනේ නෑ මට කියාගෙන විත්හල් අර මෞපියන්ගේ ආකර්ෂණය මෞපියන්ගේ ප්‍රසාදය ඇති කරවා ගන්න බලන මොකද ඔවුන්ට අනුකූලවමයි ඔවුන්ගේ වචනේ මං ඉක්මවා නම් හැසිරෙන්නේ නෑ කියන එක අඟවන්න කටයුතු කරන දරුව සමාජ ලෝකේ ඉන්නවා එහෙනම් මේ ස්වභාවය තුළ ඉඳගෙන යා යහත කරගන්න කාලේ දන්නේ නෑ මොකද හේතුව ඒක අනුකූල විශේෂයෙන් හටගන්න අනුකූලතාවයෙන් හටගන්න වංචකෝ ලෝභයක් හැටියට තමයි ධර්මීය සඳහන් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි කින්නතුනි තවත් අකුසල ස්වභාවයක් තියෙන ලෝභයේ ස්වરૂපයක් ස්වභාවයන් ප්‍රිය වාදිතාවයෙන් වංචක ලෝභයේ හිතක් තුළ හටගන්න පුළුවන්. ප්‍රිය වචනෙන් කතා කරන ස්වභාවය තමයි ප්‍රිය වාදිතා හැටියට සඳහන් වෙන්නේ. ඒක උතුම් ගුණයක් කින්නතුනි. ප්‍රිය වාදියාට අන්නේ හැම කෙනෙක්ම සතුට වෙනවා. උපකාර වුණ අවස්ථාවේදී උපකාර වුණා කියලා. ප්‍රිය වචනෙන් කතා කිරීම අනුන්ගේ සිතට ගන්න තියෙන පොද උපායක් කියන්නේ පොද කඩේ. ඒ බව ගන්න සමහරු අන්නේන් ඒ ආකාරයක ප්‍රිය වදනින් කතා කරලා ඒ කතාව තුළ ඔබට දිනා ගන්න ලබන්න පුළුවන් ආගතකාර අඩුවක් නැතුව අන්නේ ලෝභය තුළ පිහිටා ජීවිතේ ලබා ගන්න ඉන්නවා. මේ කාරණාව සමහරක් වෙලාවට පැවිදි පක්ෂයේ පොළොවට ඇති වෙන්න පුළුවන්. ලාභ සත්කාර සිව්පස්සේ බලාපොරොත්තු වෙයි අන් පැවිද්දා ගිහියාගල. මේ ආකාරයට හැතරෙන්න පුළුවන්. ඒ වගේ පින්වතුනි හැතරෙන උදවිය ලෝකේ නැත්නම් ඉන්නවා. එහෙනම් Taman ඒ මොහොතේ විතරක් හොඳුරුව කතා කරන්න. මොන සමහරක් වෙලාවට මෞපිය ළඟ වුණත් දෙයක් ලබා ගන්න උවමනාකම ඇති වුණාම ඒ අම්මා වතා දෙවචන දරුවෙක් ඉන්නවා. තමන්ගේ අම්මා ගැන බොහොම ආදරෙන් කතා කරන දරුවෙක් ඉන්නවා. මගේ අම්මා බොහොම හොඳයි. සුදු අම්මා කියන හැම ඒ අම්මව තුරුළු කරගෙන ඒ අම්මා වටා ඉඳගෙන කැරකෙන දරුවෙක් ඉන්නවා. තාත්තට නැති සෙනෙහසක් පාමි වචන පිට කරනවා. තාත්ත තමයි ලෝකේ ඉන්න හොඳම තාත්ත කියන ඒ විදිහට තාත්ත ගැන ආදරය කළාට කමක් නෑ. තාත්තට ආදරය සෙනෙහස මැනෙන පිළිවෙලට අම්මා ළඟ තාත්ත ළඟ කටයුතු කරන එක නරකනේ. නමුත් ඒක Tamanta දෙයක් ගන්නවම නැත ඇති වුණු වෙලාවට විතරක් නෙවෙයි. Tamanta සමහර වෙලාවට අන්න බොන්න ආස කරන දෙයක් ඒ කන්න බොන්න හිතන වෙලාවට විතරක් නම් මේ අම්මා ළඟ තාත්ත ළඟ ඕනගේ ආදරය ප්‍රකාශ කරන්නේ එතන තියෙන මේ ප්‍රියවාදිත ප්‍රීතිය හටගන්න ඒ වංචක ලෝභය හටගන්න. හාමුදුරුවන්ට දායකය දැක්ක වෙලාවට විතරක් නම් ඒ වෙලාවට විතරක් නම් අර දෙයක් කරගන්න උමනාකම ඇති වුණු කල නංගියා උන්වහන්සේ ආදරයෙන් සෙනෙහසින්සි කතා බහ කරන්නේ ප්‍රියව කතා කරන්නේ ආන් එතකොට එතන තියෙනවා ඒ වගේම Tamanට ඇත්තටම ලාභය ගන්න පුළුවන් කියලා ළඟ විතරයි ඒක කොටිය ඒ ප්‍රිය වචන පිට කරන්නේ Tamanට වැඩක් ගන්න බැරි Tamanට ප්‍රයෝජනය ගන්න බැරි කෙනා ළඟ රළුව වදන් පිට කරાવી ඉවෙන කෙනා Tamanට වැඩක් ප්‍රයෝජනය ගන්න පුළුවන් කෙනා ළඟ පමණ ඒ කෙනා ප්‍රිය වදන් පිට කරાવી එහෙනම් මේ ප්‍රිය වදන් පිට කරන අය මේ ප්‍රිය වදන් පිට කරන්නේ කුමක් අරමුණු කරගෙනද කියන එකයි වැදගත්
එන ප්‍රිය වචන කතා කිරීම යහපත් හැබැයි යහපත් දේ සමන් ජීවිතේ අරමුණු කරගන්න පිළිවෙල ඊටත් වඩා වැදගත්. එහෙනම් අපිට හඳුනා ගන්න පුළුවන් සිටේ හට ගන්නා ලෝභය ප්‍රියවාදිතාවයෙන් වංචක ලෝභය හේතුනේ සිටේ හට ගන්න පුළුවන්. ඒ වගේමයි ධර්මයේ අපිට හමු වෙනවා මේ ලෝභය ගැන සිහි කරගද්දී නෛෂ්කාම්මයේ කාමතාවයෙන් වංචක ලෝභය හට ගන්න පුළුවන් කෙනෙකුගේ හිතේ. කාම වස්තුන් හැරදවන කැමැති බව ගිහිගේ හැර පැවිදිවන කැමැති බව තමයි නෛෂ්කාමයේ කාමතා හැටියට ධර්මයේ සඳහන් වෙන්නේ. සමහරක් වෙලාවට පැවිද්දෝ පවා මහජනයාගෙන් බොහෝ ගරු බොහොමයි පූජා සත්කාර ලැබීම අරමුණු කරගෙන ඒ ආකාරයට කතා කරන්න පුළුවන්. සියලුම පැවිද්දෝ නෙවෙයි සාමාන්‍යයන් පිරිත් එහෙම ඉන්න පුළුවන් පින්වතුනි මහජනයාගෙන් පුද සත්කාර ලැබීමට මේක හොඳ කාරණාවක්. නිතරම තමන් අතහැරීම ගැනම සිහි කළසන. ඒ වගේම තමන් මේ කාමයේ බැහැර කරන කෙනෙක් වෙයි. නිතරම පෙනී සිටියහම ඒ ගුණවන්තයි කියලා තමන් කෙරෙහි ඇහැදීම ඇති කරගන්න දායකයා තමන් අර බැහැර කරන දේම සමහරක් වෙලාවට මේකට පාරමී මහන්සේ අකමැති වෙන්නත් පුළුවන්. නමුත් සාමිනහස කිසි දෙයකට නොවැන නිසා මේක ප්‍රයෝජනීය පිණිස පමණක් ගන්න අපට පින් ලැබෙවෙන කිවිස කියන අදහසෙන් අර තමන් කැමති වෙන දේ ප්‍රතික්ෂේප කරපු තැනම අන් තමන් නොවැළෙන කෙනෙක් බව පෙන්නපු තැන මේක ලබා ගැනීම අරමුණු කරගෙන උන යම් කෙනෙක් නෛෂ්කාම්මයේ කාමකාරීකෙන් හටගත්තේ වංචක ලෝභය තුළින්ද කටයුතු කරන්නට පුළුවන්. ඒ නිසා පින්වතුනි සමහර අවස්ථාවන්වල ජී ජනයාතරත් මේ ස්වභාවය අපි දකිනවා. ඒ කියන්නේ ජී ජීවිතය තුළ ලැබෙමින් ඉන්න ගරු සැලකිලි උපහාර ලැබනවට වඩා මට උපහාර ලබන්න පුළුවන් බුද්ධ ශාසනයට වගේ එකතුනොත් පැවිදි වුණා. ඒ අපි දන්නේ සමහර අපිට මුණ ගැහුණු උදවි හිමින් නොවීම අද්දකින් අපිට තියෙනවා. සමහර වෙලාවට ඊයත්ෝ පැවිදි භූමියට පත් වුණා. ඒත්තන්ගේ ජීවිතයේ කාලයේ බොහෝ නිහි ජීවිතයේ ගත කරලත් කළේ යුතු සියලු කටයුතු නිම කරලා නිවස්ති සුවයම ඇත්තටම අරමුණු කරගත යුතු කාලය තමයි ඒත් පැවිදි වෙන්නේ. වෙන අරමුණක් තියෙන්නම නැහැ. අද ජීවිතේ තමන් විවාහ වෙලා දරුවෝ හදලා යාන වාහන ගෙදර අරගෙන වතු පිටිලට බලාගෙන ආව සේවනීය තලම් තමන්ගේ පිටේ පමණටම යෙදිලා ජීවිතයේ අවුරුදු 50ක් 60ක් ගියපු තැන යම් කෙනෙක් පැවිදි වෙනවනම් ඒක නෑ නිවනම අරමුණු වීම තිබියෙතේ. නමුත් සමහරක් වෙලාවට අපි දකිනවා මම මේ කාමයෙන් බැහැර වෙන්නමයි මම මේ ආවේ. මම මේ ජීවිතයේ තියෙන මේ කාමයන්ගේ හරසොන් භාවයම අඳුරගෙනමයි මම නම් පැවිදි වෙන්නේ. ඒ නිසා මට නම් පැවිදි වෙලා නිවන් දකින්න හැරෙන්න වෙන දෙයක් නැහැ පැවිදි වුණොත්. අපි දකිනවා සමහරක් වෙලාවට පැවිදි ජීවිතයට ආව අර ගිහි කාලේ සමහර අපිට තමන් පරිහරණය කරපු තනතුරු අපි කියනවා තමන් මේ තනතුරු ආදී ඉස්සරහින් භාවිතා කරන්න කැමති. අපි ඒ වගේ ලෝකෙ දකින තමන්ගේ ටයිටල්, තමන්ගේ තනතුරු ඒ වගේ භාවිතයට ගන්න උත්සාහ කරනවා. කිසිම වෙන්න විදිහක් නැහැ. හේතුව තමයි නිවන් දකින්න අදහස් කරගෙන අපි කෙනෙක් නම් එහෙම වෙන්න විදිහක් නැහැ. නමුත් එයාගේ පැවිද්දට ඒමින් යටි අදහසම වෙන්න මොකද අර පුණ්‍ය ප්‍රභෝ මට්ටමටත් වඩා ගෞරවයක් ප්‍රභූත්‍යයක් සමන්ට දිනා ගන්න ලබන්න පුළුවන් වෙයි පැවිදිකමතාවක් කියන අදහසින් පැවිදි වෙනවා. එහෙනම් මේ කාරණා අපි ජීවිතේ තේරුම් ගන්න එක හරි වටිනවා කියනකොට ඒක තේරුම් ගත්තොත් ජීවිතේ බොහොම අවබෝධයෙන් යුතුව කටයුතු කරන. එහෙනම් නෛෂ්කාම්මයේ කාමතාවයේ කියනොත් වංචක ලෝභේ පිටක හට ගන්න පුළුවන් සංසාරේ අපි රඳවන්න හේතු වෙන ආකාරයට. ඒ වගේම සමස්ත ආකාරයකට ලෝභය විස්තර වෙනවා අපිට ධර්මයේ හමු වෙනවා ධර්මදේශන කාමතාවේ වංචක ලෝභය. එහෙනම් ධර්මදේශන කාමතාව දැන් කුසල ඡන්දයක් ඇතිවි. ඒ කියන්නේ ධර්මයේ දේශනා කරන්න හිතක ඇති වෙන කැමැත්ත කුසල ඡන්දයක්. දහම් දේශීමේ වැඩිම හේතු ලාභ සත්කාර හේතු ප්‍රශංසා පිළිබඳ ලෝභය ලාභ සත්කාර තේස දහම් දේශීම පිළිකුල් කරන තැනැත්තාගේ සිටි සමහරක් විට ධර්ම දේශනා කාමතාවයේ කුම් පහළ වෙන්න පුළුවන්. එහෙනම් කින්යතුමි යම් කෙනෙක් ධර්ම දේශනා කරමින් ඉන්න අපේ ලැබෙන ඒ ලාභ සත්කාර කියන කිතල
ආන්නේකෙනා ධර්මයේ දේශනා කරන්න ඕන පෙළඹෙන්න පුළුවන්. එතකොට ධර්ම දේශනාව සමාගී යුතුයකමයි හිතාගෙන ධර්ම දේශනා දේශනා කරන්න පටන් ගන්නවා. නමුත් අතරමඟ මොකද වෙන්නේ? ඒ අතරේ ධර්ම දේශනාවන් නොඒක ආකාරයකට පිරිස ආකර්ෂණය කරගන්නම මගේම ශ්‍රාවකයෝ පිරිසක් හදාගන්නම තමයි මන්න බණ කියන්නේ. ඒකවල මට ගැටලුවක් නේ. කවුරු මමයි කිහි කියන විදියට ප්‍රශ්නයන්නේ මාව අනුගමනය කරන. මාව සරණ ජීවු ශ්‍රාවකයෝ ටිකක් ඉන්නේ. ඒකට එයා සමහරක් වෙලාවට මේ ඒ පිරිස බුදුන් සරණ ගිහිල්ලාද ඉන්නේ කියන එකටත් වඩා එවැනි කෙනෙක් වැදගත් වෙන්නේ ඒ අය තමන් සරණ ගියපු පිරිසක්ද කියලා. ඒ කියන්නේ අපි පොවා දකිනවා සමහරක් වෙලාවට සමාජයේ ලෝකේ සමන් සරණ ගියපු පිරිස දැනගන්න මැනගන්න හිතාගෙන පවා සමහරක් වෙලාවට පින්කම් සංවිධානය කරන අවස්ථා තියෙනවා. අපි කියන්නේ කෙනෙක් පින්කම් කරන එක නරකයි හෝ සංවිධානය කළ අනිත් අයට පින්කම් කරන්න අවස්ථාව හදන එක නරකයි කියන එක නෙවෙයි. නමුත් මෙන්න මේ කියන අකුසලයේ මේ වංචක ලෝභයේ සහුනහම ඒ උදවිය කරන බොහෝ දෑ තුළ ඒ උදවිය අඳුරනගත ස්වභාවයක් තියෙනවා. ඒ අර වගේ මේ වගේ මාර්ගයකින් උනත් කියලා උනත් ඔන්න අපි ඉරියවැනි පින්කමක් කරනවා ඔබ ආයතේ කියලා කියනවා. නමුත් ඒ කරන සහ මෙහෙවන හැම කෙනාම අපි ඉගෙනේ කියනවා නෙවෙයි. නමුත් මේ කියන වංචක ස්වභාවය ඇති වෙන්න පුළුවන්. මොකද මගේ බණහන මට පැහැදුණු ලෝකේ පුරා රට පුරා ඉන්නයි එහෙනම් මට කොච්චරද කියලා මැනගන්න දැකගන්න හැමදේ අනිත් අයටත් මගේ ශක්තිය දෙන්න අවස්ථාවක් ඇති වෙවි ආදි අදහස් මේ අසුතලයේ තුල කෙනෙක් තුළ හට ගන්න පුළුවන් තියෙනවා මේවා හරිම සියුම් තියෙනවා ඒ නිසා ධර්මයේ සේවාදී ඇසුරු කරද්දී අපිට තේරුම් ගන්න පුළුවන් අපේ හිතේ නම් මොනතරම් භයානකද මේ ලෝභය ළඟ අපි ඇතුළොත් කොච්චරනම් අපි භයානක තැනකට යයි. ඉතින් එහෙම ධර්මයේක දීපනාක තෙලගුණහනුණක් ඉන්නේ මොකද? අඩු පිරිසක් ඉන්න තැනට ඒ දේශකයා වඩින්න කැමති වෙන එකක් නේ. එයාට අනිවාර්යෙන් වැඩි පිරිසක් ඉන්න ඕනේ. ඔතෙන්ට කොච්චර සිතර එකතු වේද? සමහරක් කළාට හරි. සමහරකට තමන්ගේ බැනර් පෝස්ටර් ආදී ඒ වගේම තමන් එන බවට නිවේදන කටයුතු එහෙම කොහොමද සංනිවේදනය වෙන්නේ මොන මාධ්‍ය ආයතනද මාධ්‍ය සහයෝගය දෙන්නේ ඒ වගේ මාධ්‍ය අනුග්‍රහයක් තියෙනවද මේ වගේ නොයේක් දේවල් ගැන ඒකන පෙරව හොයලා බලන තැන තුනක් ලැබේ තමන්ට මොනවද පූජා කරන්නේ ඒවා කිසිවක් අදාළ නැහැ අර ධර්ම දේශනා කාමතා කියන කුසලයේ තුල ඉඳගෙන කරන කෙනාට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් මේ ධර්ම දේශනා කාමතා වේපින් හටගන්න වංචක ලෝභයට කෙනෙක් යටවුණු පින්තුනි ඒක නා හැම වෙලාවකම මහජනියා ස්වර්ග මොක්ෂ මාර්ගයේ පිහිටීමට වඩා තමන්ට ලැබෙන ජන ප්‍රසාදයේ තමන්ට ලැබෙන ලාභය සත්කාරයේ ආරම්භු කරගෙන උනත් ඒක නා හැසිරෙන්නට පුළුවන්. ඉතින් මේවා අපි ඔහු පරිස්සම් වෙන්නේ දැන් මේතර අපුණත් මේ දේශනා කරන අප උන අපේ ජීවිතේ පරිස්සම් විශේෂ කාරණාව ලෙස මේවා හරියට හිතනත් ඒ නිසා දැකිය යුතු කාරණ ඒ නිසා ජීවිතයේ ඔබ උනත් ඔබ ළඟ මේ දෑ තියෙනවද කියලා බලන්න ඔබ ධර්මයේ දන්න කෙනෙක් වෙන්න පුළුවන් විතරහල හැබැයි අනිත් අයට ඒ අයට සසරෙන් මිදීමට අනුග්‍රහයක් වෙනස කියා දෙන්න හිතනවා නිසා ඒක ලෝභයක් කරගෙන ඒකෙන් ලැබෙන ජනප්‍රියත්ව ප්‍රසාදය කලකිරී ආදී වෙන කලකාරණ ඒ කටයුත්තේ දෙන්න හිතනවා නෙවෙයි මොකද ඒතන ලෝභයයි ඔබ ළඟ වැඩි මේ තින ඔබට හමු නොවේ කරුණා වේසේ වංචක ලෝභයේ කෙනෙක් තුළ හට ගන්නත් පුළුවන් කරුණා දැක්වීමේ දැකේ වශයෙන් අනුන්ගේ සතුටු කර එමගින් ලාභ සත්කාර ලබා ගැනීමේ ලෝභය සමහර විට කරුණා වේසේම කෙනෙක් තුළ පහළ වෙන්න පුළුවන් මේ කාරණාව බොහෝ සෙයින් විස්තුන් වහන්සේ තුළ ඇති වෙන්න පුළුවන්. දැන් සමහරක් වෙලාවට ඇත්තටම දුකට පස්සේ චහිනසක අතර මේ කාකල පිණි ටිකක් කියන බෝධි පූජාවක් නූලක් ගැට ගන්න කාරණාවට සමන්ට වෙලාවක් නැහැයි කියන විස්තුව. හැබැයි පාලි භාගයේ හොදට තියෙන පොහොසත් ධනවතාට දෙදක් දුකක් හදමතන එයා වෙස ගිහිල්ලා. එයාට එයා වෙනුවෙන් අර නැති කාලේ ඇති කරගෙන ප්‍රයාගෙන කැපවෙන්න පුළුවන්. ඉතින් ඒ උදවිය අපේ දායකයෝ ප්‍රශංසා කරන්නේ අපේ හාමුදුරුව හරියට කාර්ය බහුලව ඉඳගෙන අපි වෙනුවෙන් ආනි කළේ අය පහදීවේ. ඊට පස්සේ ඒව සල බලය හාමුදුරුවනේ මං සමීපලා එන්න මොනවද මං කළ යුත්තේ මගෙන් වෙන්න ඕනිද එතකොට හිම ආවි. දැන් අපි මේ කියන්නේ නිවැරදි මෙහෙමි හිතවිල්ලෙන් කරන දේ නෙවෙයි. ලාභයක් හිතෙන බලාපොරොත්තු නොවි. ඒක කරුණාවෙන්ම පිහිටෙන්න කරන වික්ෂුවට හෝ උතුම් පුද්ගලයින්ට මේ කාරණාව හානියක් වෙන්නේ නැහැ. හේතුව තමන් ඒ මොහොත තුළ කරුණාව පාන්නේ ඇත්තටම තමන් හිතන දෙයක් බලාපොරොත්තු නොවිද. තමන්ට පෙරලා ඉන්න මොකද්ද කියන එක අදහස් නොකරගෙන නම් අන් එක වැදගත් වේවි. නමුත් බොහෝ වෙලාවට සමාජය තුළ ලෝකයේ තුළ
කරුණාවන් සියාකාරයට ඇති වෙනවා. සමහරක් කාලවලට වයසක අම්මා කෙනෙක් කෙරෙහි තරුණයෙකුට කරුණාව පාන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි තරුණියක් කෙරෙහිම තරුණියකට යම් අපහසුතාවයක් ඇති වුණොතන එය වෙනින් පෙනී ඉන්න පුළුවන්. මොකද හේතුවේදී රූපය ගැන ඇගින් සමන්ත ලාභයක් ප්‍රයෝජනයක් මතුවට ගන්න පුළුවන්කම ගැන සලකා කරුණාව පාන ඉන්න පුළුවන්. ඒ නිසා කරුණාව කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට පැමිණ පැනට වෙනස් වෙන්න බැහැ. ඒ හැම සිදුවීමක් ළඟම තමන් ළඟ හට ගන්න කරුණාවේ ප්‍රමාණාත්මකභාවය මේ විදිහටම කවුරුත් ළඟ ඇති වෙනවා නම් තමයි මේ කරුණාවේ වැදගත්කම එතෙන්දී අපිට වසු කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් පැහැදිලි කරුණාවේ වංචක ලෝභී පිටක හට ගන්න පුළුවන්. ඒ වගේම ධර්මීය විස්තර කරන ශික්ෂා කාලතාවයේ වංචක ලෝභය ඇති වෙන්න පුළුවන්. සීලය මනාකොට රකින්න ඇති වෙන කැමැත්ත. ඒ වගේම සිල්වතෙක් හැටියට ජනයා අතර තමන් පිළිබඳ ප්‍රතිපදියා කාර්යයක් ගියහම ඒ තුන තමන්ට ලබන්න පුළුවන් ලාභය සත්කාරය ගැන හිතලා යම් කෙනෙක් කියලා හිතන්න පුළුවන්. මේක භික්ෂුන් වහන්සේ තුල ඇති වෙන්න පුළුවන් වැඩිව. ඒ වගේම අනෙක් උදවියකම දැන් දරුවෙක් තුළ වුණත් ගුරුවරු ළඟ මව්පියෝ ළඟ ඇති වෙන්න පුළුවන්. ඒ කාරු ළඟත් මේ කාරණා. මිරිඳක්කට සාමියෙක් ළඟ සාමියෙක් බිරිඳක් ළඟ වුණා තමන් ශික්ෂා සාමියේ තමන් පරදාරසේ වෙලී නොයන තමන් බොහෝම සද්ගුණවත් කෙනෙක් වගේ තමන්ගේ මුලය ප්‍රකට වෙන පිළිවෙලට ඉන්න පුළුවන්. එතනින් ඉඳීම තුළ අදහස තමයි වැඩියමක් තමන්ට ජීවිතය ලැබීම. අල්පේච්ඡතාවයේ වංචක ලෝභී හිතක් ඇතුලේ හට ගන්න පුළුවන්. තමන්ට වඩා ප්‍රශ්නේ නොකිනේ ගන්නා වූද රැස් නොකරන්නා වූද ස්වභාවයේ අල්පේච්ඡතාවයේ හැටියට තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. එන යම් කෙනෙක් සිංහතුනේ තමන් අල්පේච්ඡයි කියලා. තමන් බොහොම පිරිමැහිලා ජීවත් වෙන කෙනෙක් වගේ ලෝකයා ඉස්සරහා හැසිරෙන්න පුළුවන් කුමක් නිසාද? ඒ තුලම තමන්ට ලාභ සත්කාර දිනා ගැනීම ආරම්භයි. අල්පේච්ඡ වීමේ කොහොමදයි හැබැයි අල්පේච්ඡකම තුල ඉඳගෙන බලාපොරොත්තුව හිතේ කැමැති ආසාදහම් අරමුණු කරා යාමන ඒක බොහොම දරුණු අකුසලයක් ඇටියෙන තමන් ධර්මයේ සඳහන් වීම කියන්නේ. එන අල්පේච්ඡතාවය නිසා ලැබෙන කීර්ති ප්‍රශංසා ලාභයට ඇලුම් කරන තැනක ලෝකයේ තුන ඉන්නවා. ඒක යම් කෙනෙක් රැවටෙන ස්වභාවයෙන් ඉන්න පුළුවන් තමා කෙරෙහිද අල්පේච්ඡතාවයේ ඇති වී යයි ඒක නා චිකල තමන් ඉසිතක මුලා වෙන්න පුළුවන්. එහෙනම් මේ මුලා භාවයේ තුල ඉන්නකා ඒකකට මේ සංසාරේ ඉන්න සිද්ධ වෙනවා. ඒක ලෝභයක් බවට පෙරලෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි පින්වතුනි මේ ලෝභය ගැන කතා කරද්දී අපිට අවහම වෙන කාරණා කීපයක් තියෙනවා. විෂය දානතාවයේදී වංචක ලෝභය. සිල්ලතුන්ට ගුණවතුන්ට තෝරාගෙන ඕනට දන් දෙන ස්වභාවය තමයි විෂය දානතාව කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. එහෙනම් යම් කෙනෙකුට පින්වතුනි දීමනාවක් දෙන්න කෙනෙක් මුණ ගැහුණා එයා කල්පනා කරන කවුද දන්නේ මෙයා සිල්වතෙක්ද? කවුද දන්නේ මෙයා ගුණවතෙක්ද කියලා එහෙම හිතලා බුදුන් වහන්සේ විසින් විෂය දාන සුගත පතත්තන් යන මේ කීම දේශනාව දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා විමසා බලලා දන් දීම බුදුරජාණන් වහන්සේලා වර්ණනා කරලා තියෙනවා. ගුණවතුන්ට සිල්වතුන්ට දුන්නොත් ඒක හොඳයි කියලා අනුමත කරලා තියෙනවා කියලා. ඒ පාඨ අදහසක් මතක තියාගෙන දෙන්න අවස්ථාවක් ආවා. අන් යම් කෙනෙක් ඒ කාරණා ගැන කවුද දන්නේ මෙයා සිල්වන්තද ගුණවන්තද දුසිල්වන්තද කියලා හිතලා ඒ කාරණාවෙන්ම ඔහු තමන්ගේ දීමනාව කෙලවර කරගත්තොත් තමන් එතන යාතුලිය හට ගන්නා ලෝභය තියෙනතුනි අල්පේච්ඡතාවයෙන් වංචක ලෝභයේ ඇති වෙන්න පුළුවන්. ලෝභය මද බව තම අල්පේච්ඡතාවයේ හැටියට හඳුන්වනවා. ජානුන්ගෙන් යම් කිසිවක් පිළිගත්තත් නැවත තමන්ට ඒ ඇට සංග්‍රහ කරන්න වෙන නිසා යම් කෙනෙක් තුළ හිතෙන්න පුළුවන් මම මේ ආකාරයට මම කුංචි ප්‍රමාණයකින් අනුන්ගෙන් කිසිවක් ගන්න හොඳ නෑ කියලා යා ඉන්නවා. එයා නොගන්න මොකටවත් නෙවෙයි එයාටත් ඒ අයට දෙන්න වෙයි කියලා හිතලා. ඉතින් එහෙම උදවිය සමාජ ලෝකේ ඉන්නවා පින්නතුනි මේවා බොහොම භයානක අකුසල්. සන්තුෂ්ඨිතා දේශෙන් වංචක ලෝභය වඩා හොඳ කෑම බීම ඇඳුම් පැළඳුම් ආදී හොයන්නට නොගොස් ඇතිදෙයින් පහසුවෙන් ලැබිය හැකි දේකින් අපට ලැබෙන සබහාවේ තමයි සන්තෝෂිතා කියලා කියන්නේ. එහෙනම් ඒකේන තමන්ට අසුරී පිළිවෙල දෙයි මදක්වත් ලියදම් කරන්නේ. මොකද හේතුව තමයි එයා හිතනවා මේ සියලු ටිකෙම පිරිමහිලා ඉන්නේ කොහොමද කියලා. එහෙනම් ඒකේන තමන්ගේ ජීවිතේ යම් සුවයක් තිබෙත. ලියදම් කළ යුතු අවස්ථාවක උනා මේකේන
තමන්ගේ ධනෙ ඉතිරි කරගෙන තියා ගන්නවා. ඉතින් ඒක ඒ තරම් හොඳ එකක් වෙන්නේ නැහැ. ඒ සමහර සන්තුෂ්ඨතාවයකින් හටගන්න වංචක ලෝභය. පරානුද්වේතාවයකින් වංචක ලෝභය හටගන්න අනුන්ට කරුණා කරන ස්වභාවය තමයි පරානුද්වේතා කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. දුගියකෝ මගියකෝ යදියකෝ අවුත් කිසිවක් ඉල්ලා සිටින කල. තමන්ගේ වස්තු අඩුවීම නොයසන තැනැත්තා හිතේ හටගන්න ලෝභය සහ මේ පරානුද්වේතාවයකින් හටගන්න. අනිත් අය මේ දෙන්න පුරුදුනොත් මේ අය ඉල්ලගෙන කන්න පුරුදු වෙයි. කවදාවත් මේ අය උත්සාහයෙන් ජීවිතේ ගොඩනගා ගන්න එකක් නෙවෙයි. මේක මහ අපරාධයක් කියලා. අර අපරණී කොට පිටිත වෙන ඉතින් තමන්ගේ ධනිය අඩු වෙන්නේ කියන්නේ. සමහර අය ආකාරයේ පිටිවිලි වදන් එක කරමින් හිම ලෝකෙ හැදෙනවා මිනිස්සු. ඒක කියනවා ධර්මයේ පරානුද්වේතා වීසින් හට ගන්න වංචක ලෝකය. ඒ වගේම ආත්ම සංරක්ෂණතාවයේ වංචක ලෝභයක් හටගන්නවා. තමාගේ ආත්මයේවත් ජීවිතේ ආරක්ෂා කරන ස්වභාවය තමයි ආත්ම සංරක්ෂණතා හැටියට සඳහන් වෙන්නේ. ජීවිත ආරක්ෂා සඳහාවත් මුදල් වියදම් කරන නොකැමැති ස්වභාවය. ආන් වටිනා ආහාරයක් උනත් ගුණ දෙයක් හම්බ වුණත් අපේ මුදල් තිබුණත් ආන් එයා වියදම් නොකරනවා. සමහර වෙලාවට වැඩිම වියදමක් කළා නැතිවෙත දෙහිතක් උනන් නොගන්න තැනක ඉඳගෙන ඒ තරමට මේ ලෝභය පෝෂණය කරන මේ ලෝකයේ තුල ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පින්වතුනි නිර්ලෝභතාවයෙන් වංචක ලෝභය හටගන්න සැප විඳීමේ ආශාව අධික තැනැත්තා කෙරෙහි ඒ ලෝභයේ නිර්ලෝභතාවේ හේවත් අලෝභී වේසෙන් උනත් පහළ වෙන්න පුළුවන්. ඒක දැවතුණු කෙනා තමන්ගේ වස්තුව පමණට නියදන් කරමින් ජීවිතාව කරන්නව අන්නේට ලෝභය කියලා නින්දා කරන්න පුළුවන්. ඒ කියන්නේ කාලකදලා හොඳට ජීවත් වෙන කෙනෙක් දැක්කා ඒකනට ගරහනවා ඔය කිසිම ප්‍රමයක් නැතුව ජීවත් වෙන මිනිස්සු කියලා. එහෙනම් නිර්ලෝභී භාවය ගැන කතා කරන අරගොල්ලෝ මේ විදිහට ජීවත් වෙනවා නේ කියලා අනුම විවේචනය කරනවා යා. එයා නිර්ලෝභී භාවයේ යන කතා කරමු. නමුත් ඒකන එතෙන්දී හසු වෙලා තිබෙන්නේ මොහොම වංශක වූ ලෝභයකට යන තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි පුණ්‍ය කාමතාවයේ වංශක ලෝභය. ඒ සමහර නුදුටු ප්‍රදේශ නුදුටු පුද්ගලීය වස්තුව නැතිීමේ අදහසින් තමන්ගේ ගමේ පන්සලකවත් නොයා නොයේ විහෙර විහාර කරා වුණත් යනවා. හැබැයි ආර පින්කම මුල් කරගෙන අර දර්ශන පිපාසාවාදී කියාගෙන යන ගමනක් තමයි එතන කතා කරන්නේ. ඒ නිසා මේවා බොහොම අපි පරිස්සම් වෙන්න ඕනේ තැන් ධර්මයේ සඳහන් වෙනවා. අවසානයේ අපිට හමු වෙන සංවිභාග ශීලතාවීසේ වංචක ලෝකේ. සමාලද්දේ සමාන බුද්ධි නොවිඳ අන්‍යයන් හා බෙදා වළඳන ස්වභාවය තමයි සංවිභාග ශීලතාව. ඒක උතුම් ගුණයක්. තව සමහරක් පිරිසක් ඉන්න පිරිස පිරිවරාගෙන කාල දීල සතුට වෙන්න ආද පවත් කරන අදහස් කරගෙන මෙන්න මේ කාරණාව තුළ ගොනු වෙලා හැසිරෙනවා. ඉතින් සමහර කාලයක කැමති බීමට වියදම් නොකරන මිනිස්සු මේ මසුරෝ ආදී වශයෙන් වුණට නින්දා කරමින් හැසිරෙනවා. හැබැයි සමන්ත ලෝභයක් කැමැත්තක් එතන තියෙනවා. එලෙස මේ ජීවිතයන්කට විනෝදයක් හසුටක් අරමුණු කරගෙන ඒ නිසා මෙන්න මේ ආකාරයට විවිධ ස්වරූපයෙන් අපි ළඟ ලෝභය ඇති වෙන්න පුළුවන්. එහෙනම් ඔය ආකාරයේ ස්වරූපයන් හිතකාකල මේ වංචක ස්වභාවයෙන් එන අපිය මුලා කරමින් එන අසුතල ස්වරූපයන් අඳුරගෙන ඔබ ඒ නොමුලාව ලෝභය දුරලන්න ජීවිතේ ශක්තිය හදාගන්න ඒ දිනක තාටත් මේ හසුතුන් දේශනාව අද දවසේ උපකාරී පිටිත පිණිසම වේවා යන හිතසිර කවුරු සාදු කාර්යයක් පවත්වන්න. අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා සමදායකත්වයේ කළ අංක 275යි වේයන්ගොඩ පාර ඌරාකොළලිපිණිහි පදිංචි පින්වත් සමන්තානි රත්නායක මහත්මිය හා පින්වත් ආදි ජයසිංහ මහතායතුළු පවුලේ සම අරමුණක් වෙත තබා දැක්ක 2015 නොවැම්බර් මාස 28 වන දින 16 වෙනි උපන්දිනයේ සමරන පසිඳු නවීන් ජයසිංහ හා නොවැම්බර් මාස 8 වෙන දින 12 වන උපන්දිනයේ සමරුව පසිඳු සංකජ ජයසිංහ පුතණුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට තිබෙනා වූ සියලු ග්‍රහඵල ඒ රාජ්‍යක අපල දුර වීමට හා පරිණවතක ආර සේතන් සිංහෝ පියානන්ද හා ජී එම් පොඩි සිංහෝ පියානන්ද තින් පිණිස මේ දේශනාවට දායකත්වය කළා. ඒ දරුවන්ට සුබපන්දිනයක් වේවා. නිරොග් නිරෝගී සුව සහනින් පිණිස අධ්‍යාපන කටයුතු දියුණු කමන භාවීකත්වයේ කෙන උපකාර වේවා. හෝල් සිහි කළ ඕන්නමින් මේ ජී හැමතක් ඕනට
සතර දුකින් නිදහස් ලැබෙන උතුම් නිවන් සොය පිණිස මේ තින උපකාර වේවා. ඒ වාගේම දායකත්වයේ එකල පානදුර මහානාම පාර අංක 6 නිවසේදී පදිංචි පින්වත් නාලිනී දීනා පෙරේරා මහත්මියතුළු පිරිස බලාපොරොත්තු වන පෞලිය සියලු දෙනාගේ රැකී ආරක්ෂා දිනුවටත් මොනුබුරන් හා මිනිබිරියන් ඉතිනේ කටයුතු වල දියුණු පමණ භාවයකට නිරෝගී භාවයේ දීර්ඝායස ප්‍රාර්ථනා කරගනිමින් මේ පින්කමට දායකත්වයේ එකල ඒ වාගේම 21 දින උපන්දිනයේ සමරු රසෝමි ඉනිබිරියට 28 වෙනි දින උපන්දිනයේ සමරු සුතනුවන්ද නිරුක් නිරෝගී භාවයේ සැලසේවා යන ආශිර්වාදේ කරන්න එසේම නැසීගේ දෙමාපියන් හා ස්වාමි පුරුෂයාට සහෝදර සහෝදරියතුළු පරම්පරානුගත නීතිය සිලෝම දෙනාට හිඳීමක් අදහසක් ලෙස තබාගෙන පින්කම සිද්ධ කළා. යෝනුත් බලාපොරොත්තු වන උපන්දින සැමරූ සහ සමර හැමත මේ පිණි ආශිර්වාදයෙන් යහපතක් වේවා. හවුලේ හැම දෙනාට නිරුක් නිරෝගී සුවය චිරජීවනය පිණිස වේවා. මෙලව ශාන්තිය සැනසීම සුවපත් භව උදා වේවා. ඉන්දියා වූ හැම දෙනාටත් මෙතින් ලැබ සංසාර දුකින් නිදහස් උතුම් නිවන්සෝය සලසා ගන්නටම උපකාර වේවා. ඒ වාගේම මේ උතුම් දේශනාවට දායකත්වයේ කළ අංක 16 සල්වත්ත ගෝණවල පදිංචි කිනවා සිරෝචිනී කරුණාරත්න මහත්මියතුළු පවුලේ හැම බලාපොරොත්තු වන 2015 11 වෙනිදා වෙන දින 70 වෙනි උපන්දිනය සමරන ආනන්ද සල්වාරත්න පියාටත් මාළනී පෙරේරා මවට රිතලි අපිත් මා දියණිය විහස් කරුණාරත්න පුතු ඇතුළු පවුලේ හැමට නිරුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම නිත්‍යයෙන් රේඩියෝවේ ධර්මදේශකයන් වහන්සේ ලාපේලු දෙනාට ආශිර්වාද කිරීම අදහසක් ලෙස තබා ගත්තා. ඉනිලෙස ඉනතුන් එක් පතන්නට අදහස් කළ ආදරණීය පියා ඇතුළු ඒ දූ පුතුණටත් පවුලේ හැමටත් නිදුක් නිරෝගී සුව සහනී වේවා. ඒ සුබ උපන්දිනයන් ඔය කාටත් සුදා වේවා සැලසේවා. කායික චිත්ත පීඩාව ඇති නොම වේවා. මෙලෙස ශාන්තිය සැලසෙන සුවපත් භාවයේ පිණිස වේවා. මේ උතුම් දේශනාව ලංකාවේ ලෝකෙ පුරා ඉඳ ශ්‍රවණය කළ පින් ඇති සියලු දෙනාටම නිත්‍ය සිඟුවන් නිදුලි අධ්‍යක්ෂක මණ්ඩලයේ කාර්ය මණ්ඩලයේ හැමතත් ඔබ හැම දෙනාට යහපත සුප ශාන්තිය සැලසෙන්න පිණිස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිසම උපකාර වේවා යන හිත ඇති කරගමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්දීකා පුඤ්ඤං සම්නුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝකේ සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු නං පරන්ති. හැම දිනාට තෙරුවන් සරණයි.